කැටම ගිහිලා අනන්තයට දෙන්න දෙපාරට පියාඹ ලගේ. දැන් මියුසික් අතරේ සහිත කතා කරනවා ඊළඟ කෑල කවුද කියන්නේ කියලා අහගන්න මේනකාට. අත දානවා මේනකා දැක්කේ නෑ අන්තිමට කොහොමද දැක්කේ? කකුල දැම්මම තමයි මේනකා දකින්නේ. ඒකම මේ දැන් අපිට ඕගලන්ට හැමෝටම ඉන්නවා. මෙතන ඉන්න 6 දෙනාටම ඉන්නවා ප්‍රේක්ෂක ජනතාව. කොහෙට හරි මොන හරි උත්සවයකට ගියාම මුණ ගැහෙනවා. අත දෙනවා. එහෙමත් නැත්නම් මූණ ලං කරනවා. මේ විවිධ විදිහට මේ පිළිගන්නේ. මූණ ලං කරනකම ඔච්චර හිනා වෙන්න එපා. පොඩ්ඩක් හක් කරනවා කියලා මං කිව්වේ. හරි කොහොම හරි මේ විදිහට මේ පිළිගන්නේ. මට මතක නෑ රට කොහෙද කියලා. ඩුබායිද මන්දා? අනේ උමාරියාව පිළිගන්න ආව හරි අපූර්ව විදියට ඉස්සෙල්ලම සන්තුෂ් පිළි අරගෙන ඊට පස්සේ තමයි උමාරියා පිළිගන්න ආවේ මේ හරි ආසාවෙන් හිටියා. ඒ කියන්නේ ආසාව වැඩි කමට මේ ආදරේ වැඩි කමට අනේ මේ පිළිගැනීමේ අලුත් ක්‍රමවේදී අපි ලංකාවට අනුගමනය නෑ උනේ මේකයි ෂෝ එකක් තිබ්බයි ඩුබායි වල සන්තුෂ් අපි දැක්ක දුරේ ඉඳන් මෙම් මෙම් කර කර ඉන්න අර පිටේට වෙලා මම අපිම බැලුවා ඇයි කොහොමද ඇයි කියන්නේ පෙන්නේ කොහොමද ඒ එතරම් හිට පෙක්‍රයට කිව්ව එතරම් යන්න කියලා මමකට මේ මිනිහා මේ සන්තුෂ් හපනවා මූණේ හපනවා සන්තුෂ් ඉවරලා මාව යශාතිය රන්දිර අපේ දෙනවා හපන්න අපි කිව්ව මේ මිනිහා මෙහෙට දාන්න කියලා එයා ආදරේ වැඩි කමට නේද ඔව් මේ සන්තුෂ් කිමේ හැමතැනම හැප්පුවා එයා කියෝ ඒ කරුණා කරලා ගෙනියන්න කියලා තියෙනවා. ඔයාවත් හැප්පුවානේ? නෑ නෑ නෑ. අපි ප්ලීස් එන්න බලන්න කියලා. Hello nice to meet you. Okay bye. යා කියන්නේම ඔයගොල්ලෝ ෂෝක් කියලා එහෙම නේ නේද හපන්නේ. මාර විදියක් තමයි ඒක නะ. අපි අපි ඒ අලුත් කම්පේදී හඳුන්ලා දෙමු. හරි. දැන් අපි හිතමු ඒ වැඩේ නවතින එදාම මේ දෙන්න හැප්පුවා නම්. අශාන්ති මේ හැප්පුවා. ඌගේ ජීවිතේ සම්පදාය ගියන්නේ. අපි මේනකාගේ විවාහයෙන් පස්සේ 27 වෙනිදායින් පස්සේ දකින අයට එහෙම ප්‍රතිචාරයක් දෙන්න කියලා ආරාධනා කරමුද? එහෙම ඉවරයි. කොහොමද ලෑස්තිද? ඔව් ලෑස්ති කියන්නේ වැඩ තාම වැඩ කරගෙන යන දැනුත් ගෙදර කට්ටි ඉන්නවා. ඉතින් එක සගේ කර මගේ ගෲප් එකේ ඉන්න බෙස්මන් කෙනෙක් වද දෙනවා මේ දවස් ටිකේ ළමයි ඔක්කොටම. මේ ඉතින් හැමෝම ලොකු සපෝට් එකක් දෙනවා මගේ ළඟ හිටපු යාළුවා දැන් විශේෂයෙන් අපේ අම්මා පව් හරි පව් සුජානියකත් කිව්වේ මාර පව් හැම තැනකටම යනවා මං හිතන්නේ යමනුසයට දැන් නම් මේ කෙලින් හිටගෙන ඉන්නවත් බැරිපැති ඒ තරම් මේ දවස් ටිකේ මාර මහන්සියක් එනවා යාළුවෝ ඔක්කොම හැමෝ දෙනෙක්ම දැන් මේක දැවැන්ත විවාහ මංගල්‍යයක් මේ දෙනෙක් ඉන්නවද දෙවන මනමාලියෝ මනමාලියෝ දෙවනි මනමාලියෝ 6යි දෙවනි මනමාලියෝ 6යි පොඩි බබා ෆ්ලවර් ගර්ල්ස් ලාටයි පේජ් බෝයි ලාටයි පේජ් බෝයිට ද සජිත ඉන්නේ කොහෙන්ද ළමයි හොයාගත්තේ නෑ මේ ඉන්ෆ්ලාමේ ආ ෆ්ලවර් බෝයි මේ බෙස්මන් අයයි මල්ලි ඔකේ කවු චාමර ඔයා අද පල්ලෙහා ඉඳන් තට්ටු 37ක් නැග්ගේ කාත් එක්කද දුකයත් එක්ක දුකයත් එක්ක මොන වගේ අත්දැකීමක්ද ඔයාට ලැබුණේ නෑ කතා කරන්න ලාක් උනේ දුකයි කෝල් එක ඊට ඉතින් එම්ම ආව සද්දන කරුන්න උඩට ආවා නේද ඒක හරි ලස්සන සිද්ධියක් තියෙනවා ඔයා දන්නවද? ඔයා දන්නේ නැහැ නේද? දුක මට ඒ සිද්ධිය ඔයාම කියන්නකෝ දැන් චාමර ඇවිල්ලා ඉන්නවා ලිෆ්ට් එක ඇතුලේ චාමර වාට කතා කරා දුක අයියේ කියලා දක්ව ප්‍රතිචාරය ඊට පස්සේ හරි ගියේ කොතනදද කියලා. නේ නේ මේ අතරම. අතරම චාමර මට ගොඩ ගාලේ ගමුදේනා. මූණට මේ ෆිසිකලි හැම්බෙලා තිබෙර මේ අපි දෙන බොහොම හිතවත්තු. ඒකට මමත් අතරම කෝල් එක ආවේ ලිෆ්ට් එකේ එනකොට. කිව්වා. එතලේ තට්ටු 38ක් මුඩට ආවා මං කෝල් එක මග දිවරුණා එළියට තා වැරදිලා අපි එක තට්ටු නේද ඔව් අපෝ ඇතුළට ස්පයින් බර ආයුඩා මම එහෙම ලොකු අපි දෙන්න කතා කරලා නැහැ ටිකක් වෙනකොට 38 වෙනි තට්ටියෙන් බහිනකොට ඔයාලට කොහොමද දුක අයිය කියලා කිව්වම කොහොමද ආදක්ක ප්‍රතිචාරය හල්ලි ඔය ආගේ පාඩු හිටියා ඔව් දැන් මට එළුව ඔළුවට ආවම නෑ මේ චාමර කියලා දැනගත්තේ මේ මියා කාට හරි කෝල් එකක් දුන්නා හලෝ හලෝ මම චාමර වීරසිංහ කිව්වා තමයි දැනගත්තේ. ඩියෝ සාකේ මේ මූණි. මේ මූණි කියලා. ඔව්. ඊට පස්සේ ආවද නැතර අපි අවුරුදු ගානකින් හම්බෙන්නේ නැති කමයි චාමර වෙනස් වෙලා තියෙනවනේ. රූපයත් වෙනස් වෙලා තියෙනවා. දුබයි මට හම්බුනේ දැන් අවුරුදු ඒත් අපි දෙන්න වාහනයක් ඇතුලේ ඉඳලා කතා බහ කරන්න සිද්ධ වුණේ. මොකද මේ මියුසිකල් ෂෝ එකේ ඒ වෙලාවේ චාමරගේ රසික රසිකාව වට කරගෙන අපි දෙන්න කතා ගන්න දුන්නේ ඊට පස්සේ.
චාමර අංක තුනේ තරගේ වාට ලැබුණේ මම අංකය වාට වෙන අංකයක් දෙන්නේ අංක තුන මම සජිතර දෙන්නද සජිතර වෙන අංකේ වාට දෙන්න ප්‍රශ්නයක් නැහැනේ අංක තුනේ තරගේ බලන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ copy chat game box number 3 නෑ ඔබෙන් තොර වූ ලෝකයක් මේ කියන්නේ මේ තවත් කෙනෙක් සමග දෙබසක් මේ චාමරගේ දෙබස් ටිකක් එනවා අඩුයි ගීත තමයි වැඩියෙන් එන්නේ ඒ නිසා තමයි මම ඒක පොඩ්ඩක් ඔයාගේ පැත්තට වෙනසක් කරේ දැන් මේමයි ඔයා තමයි බස් රථයේ කොන්දොස්තරවරයා මේ මගේ කාන්තාව හරි මෙයා යන්නෙම නෑ පස්සට මැද්දෙමයි ඉන්නේ ඔව් ඔයා කොහොම හරි පුළුවන් තරම් උත්සාහ දැල්ලා මෙයා පිටපස්සට මෙවන්න හැබැයි ඔයා මොන හේතුවක් නිසාවත් එතනින් හෙල්ලෙන්නවත් නෑ අපි මේ දෙබස යා ඒකයි කියන්න දෙයක් නෑ අසාධාරණ චාමරයි පුළුවන් කරන්න බෑ රඟපාන්න පුළුවන් බස් එළුවා ඔටෝ 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 ටිකට් ගන්න ටිකට් ගන්න කටි කටි මේ කො ටිකට් ගත්තද ටිකට් ගත්තද හරි මේ මාරුසල් ළඟ තියාගන්න අනේ කරුණා කරලා මාරුසල් ළඟ තියාගන්න මිස් පොඩ පස්සට යන්න ඔතනේ පොඩ පස්සට යන්න රයිට් ගන්න ටිකට් ගන්න ඔව් කොට දැන් රයිට් ඔ මිස් මේ පස්සට යන්න කිව්වනේ පොඩ මිස් පොඩ මැද්දෙන් අල පස්සට යන්න කො ඒ අයින් ලයිට් දෙන්න කො මිස් පොඩ පස්සට යන්න කරුණා කරලා පස්සට යන්න රයිට් මේ මිස් පස්සට යන්න කො කිව්වහම බෑ බෑ කියන්නේ දක්ෂ නළු එක නළුකම නැතුව ගියොත් හොඳ හොඳ රසවත් ඒ ඔයා ඕන එක්කට සුදුසුයි කියලා පෙන්වුවා අපි එහෙමනම් මේ මේ උමාරයා අලුත් ගීතය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ චුට්ටක් කියන්නකෝ අලුත් ගීතය කරේ කම්පෝස් කරේ බාති අයියා ඒකේ ලිරික්ස් කරේ ෆර්නැන්ඩෝ සම්පත් ෆර්නැන්ඩෝ පුල්ලේ ඒකේ වීඩියෝ එක මේ රිලීස් කරා විතරයි හිරු එකට දුන්නා විතරයි ඒක කරේ බිමල් තාල රූපේකේ අයියා අපි අද ඒ ගීතය ගායනා කරනවා උමාරියට කියලා දැම්ම නෙමෙයි තා මොහොතකින් අපි ඊට කලින් කවුද මේ චාමරයි උමාරියයි අද යුග ගායනාවක් ගායනා කරනවා දැම්මනේ මේ චාමර මම අපේ ප්‍රේක්ෂකයන්ට මේ මතක් කිරීම කරන්නේ මේක මේ වෙනසක්නේ වෙනසක්නේ ඒ නිසා අපි ඒක කියලා තියන්නයි බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් අපි ආරාධනා කරමු දුකාට ගයන්න ගීතයක් සුතුනෙන්දා ඇයි ගීතුර වැහුවේ මා මණ්ඩි මට ඇයි මග හැරියේ ඊන් හඬට ඇයි බිඳුන් වැසෙන්නේ ඊන් නගා ඇයි ගේ මුල්ලේ ඊන් නගා ඇයි ගේ මුල්ලේ අද මට හරස් වෙලා වෛරා දොර කඩ නොබලයි ඉව අල්ලා රිදි පොඩක් හංගා වෙන පාවා ඉන්නගේ නුඹ නෑ දන්නේ ඉන්නගේ නුඹ නෑ දන්නේ සුදු නෙන්දා ඇයි ගීතුර වැහුවේ මා මණ්ඩි මට ඇයි මග හැරියේ ඊන් හඬට ඇයි බිඳුන් මැසෙන්නේ ඊනගා ඇයි ගේ මුල්